මේ සංවර්ධනය කියන කෙනෙක් මේ ඔක්කොම දැන් අමාත්‍ය ධූර වැඩි වෙන්නේ සංවර්ධන. ඒකට තව මොකක් කර රටේ ප්‍රශ්නයක් මතුනොත් කියන්නේ නැ මේ සංවර්ධන. දැන් මේ සංවර්ධන කියලා ඔබතුමාලා කියන මොකද්ද ගුවන් තුඩු පොළවල් ටිකකුයි වරායකුයි පාරවල්නේ ඕනි සහ તો ඒ තුනම තියෙන ජනාධිපති වෙන ගාවල්. දමුණාසල මොනවද කරන්නේ? දැන් පාරවල් මහා මාර්ගික ජනාධිපති වරේ ගාව. වරායක ජනාධිපති වරේ ගාව. ගුවන් තුඩු පොළ හදන කාලේ ජනාධිපති වරේ ගාව. එතකොට රටේ වියදම් වලින් 62% ජනාධිපතිවරයා මෙහෙමන. ආයතන 100% ආසන ප්‍රමාණයක් ඍජු ජනාධිපතිවරයා මෙහෙමන. එතකොට ජනාධිපතිවරයාට ආයතන 100ක් මෙහෙවිය හැකි නම් ඒ තරම් මහ විශ්වකර්ම පුත්‍රයෙක් නම් මොකටද මේ තැපැල් වල තව එක්කෙනෙක්? තැපැල් දෙපාර්තමේන්තුවේ විතරක්. එයා ඒ තරම් මේ ලිලිපුට්ටන්ද අර ගලිව මේ ලිලිපුට්ටන්ද ඕගොල්ලෝ. අපි අහන්න තියෙන්නේ කල්පනා කරලා මේක මේක රවට්ටලා තියෙන තමුන්නාසල බන්දන්න රවටිලාද කියලා මම දන්නේ මේ මෙතන කියනවා දන්නේ තමුන්නාසල තරවට්ටලා තියෙන මේ මොකවත් නැති මස් නැති කටු දිගලා තියෙන මස් ටික ඔක්කොම එයා ගාව සම්පූර්ණ මෙහෙවන්නේ ඒගොල්ලෝ 62% ඒගොල්ලන්ගේ අතේ ඔබතුමායි විදුලි බල අමාත්‍ය සමාරු කරේ මට කියන්නේ විදුලි බල අමාත්‍ය සමාරු කරේ මෙතුමා මාරු කරා මාරු කළා චම්පි කරානෝ කරේ මුතුමා දැම්ම ඇයි එතුමා මාරු කරේ එතුමා මාරු කළා පවිත්‍ර අධිකරණයේ අරච්චි මෙතුමා දැම්ම ඇයි බැසි රාජපක්ෂ අමාත්‍යවරයන්ට ඕන විදිහට අමාත්‍යංශය කරන්න ඒක ඇත්ත කතාව නැත්නම් මෙයා පැහැදිලි කරන්නකෝ විදුලි බල අමාත්‍යංශය මෙතුමගෙන් අයින් කරේ ඇයි කියලා මෙතුමා පැහැදිලි කරන්න පා මෙතෙන්ට එතන පවිත්‍ර මෙතුමී වැඩ ගන්න දැන් බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන් ඔබ දැක්කද දන්න සාම්පූර්ණ ගිවිසුමස්සංගරේ කවුද එතන මුල තුනේ හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් අමාත්‍ය ප්‍රධානිය පවිත්‍ර දේවිවන්නේ අර නෑ කිව්වෙ සාම්පූර්ණ ගිවිසුම ඇතුක ජිරත් වංශ මහත්තයා නෙවෙයි තමයි හිටියා සාම්පූර්ණ ගිවිසුමස්සංගර කරන වෙලාවේදී අසංගරන පවිත්‍ර දේවි තමයි පවිත්‍ර දේවි සැකරන අමාත්‍ය පවිත්‍ර දේවි නෙවෙයි ඔය මුතුමා ලේකම් අසංගරේ ලේකම ගෑවනෝ ඒක අසංකලයේ විදුල මණ්ඩලයේ සභාපති. දරි මම කියන්නේ ඒ සම්භාව්‍ය අපිට තියෙන මේ සම්භාව්‍ය සභාවේ ඈ උපරිම සම්භාව්‍යතාවය අත්පත් කරගෙන තියෙන කවුද? ඒ භූමිකාවට පණ දෙන කෙනා නේ. ඒකනේ යථාර්ථය. ඒ නිසා මම කියන්නේ මේ රැවටිල්ලක් කරන්නේ. ඊළඟ තමයි මේ දැන් මේ හොරුන්ට දඬුවම් ගෙන